මොකද මිචා ගේන්න යන්නේ ගිහිල්ලා බලමු ගිහිල්ලා බලමු කවසාගේ නිින්ජා කෙනෙක්ව ගන්න තමයි අපි යන්නේ ඒකටත් අපිට නමක් තියෙනවා කොමලී කියලා තමයි අපි කියන්නේ කොමලීව හැබෑ වෙන දවසේ අනිවාර්යයෙන්ම කළුතර පිම්බිමට තමයි ආවේ කළුතර පන්සල ඉස්සරහින්ම පොඩි පන්රක් දාලා ආශිර්වාදයක් අරගෙන මේ යන්න කවසාගේ නිින්ජා නිින්ජා शुभ दवस हेमोटम अलू दवस अलू बलापुर अद दवस यदि लंकन बो यूट्यूब चैनल के ममे दीना बलने तवत्न विधिया वाला पेन्न හැමෝගෙම හින හැමෝගෙම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මේ සතියේදී ඕගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම මම ප්‍රාර්ථනා කරන අතර තුරේම මොකද මේ බලනවත් ඇති ඕගොල්ලෝ දැන් මොකද මේ තවත් හිණයක් කියලා ඉවරලා නේද thumbnail එක නම් ඉතින් දකින්න ඇති මේ වෙනවත් එක්කම මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා නින්ජා කවසාගේ නින්ජා කෙනෙක්ව ගන්න තමයි අපි යන්නේ ඒකට අපිට නමක් තියෙනවා කොහේනි කියලා කිව්වා වගේම අපේ Yamaha R1 එකට කවසාගේ නින්ජා ZX10 R එකට නමක් අපි දාලා තමයි තියෙන්නේ මොකද්ද නම කියලා ඕගලන්ට කියන්න දෙහන thumbnail එකේ නම් ඔයගොල්ලෝ දකින්න ඇති නේ. ඒ වගේම තමයි මගේ Facebook එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා දකින්න ඇති මොකද්ද මේ නම කියලා. කොමලී. කොමලී කියලා තමයි අපි කියන්නේ. ඒ කොමලී කියලා කියන්නත් හේතුවක් තියෙනවා. මොකද එයාගේ පාට හරිම කොමලයි. ඒ හින්දා තමයි අපි එයාට කොමලී කියලා කිව්වේ එයාගේ තියෙන කොමල පාටට. මෙන්න මේ පාටම තමයි තියෙන්නේ. අද මම bike එකන match වෙන්න මැඳගෙන ආවා. මොකද මමත් ගොඩක් ආස කරපු bike එකක් තමයි Kawasaki Ninja ZX10 R එක කියලා කියන්නේ. ඉතින් අද දවසේ ඉතින් මගේ bike collection එකට තවත් එක්කෙනෙක් ඇඩ් වෙනවා. ඒ තමයි කොමලී. අපි යන් මග නැවතිලා ඉන්නවා කුෂාන් සෞම්‍ය. මගේ හින හැබෑ වෙනවත් එක්කම ඕගොල්ලොත් මගෙත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න ඕනේ. මොකද ඕගොල්ලෝ තමයි අතට වෙනකම් මෙච්චර දුරම ආව එක්කගෙන ආවේ. අපි යන් බලමු කුෂාන්ව මගින් හම්බ වෙමු. කුෂාන් ලොරියක් අරගෙනම ආව අද දවසේදී කොමලීව එක්කන් යන්න අපේ ගෙදර. ඉතින් කුෂාන්වත් අපි පෙන්නන්නම්. කුෂාන් ඉන්නවා මග. ඉතින් යන් අපි හැමෝම එකතු වෙලා ගිහිල්ලා අද දවසේදී මගේ කොමලීව ගෙදර එක්ක යන්න. නින්ජා කුජා නින්ජාද දැන් නුවා වෙන්නේ ගිහිල්ලා බලමුනේ ගිහිල්ලා බලමුනේ කුජා අපි R1 එක ගන්නත් ගියා අද මොකද ගන්න යන්නේ කුවේණිය ගේන්න ගියා ඒ වගේම තමයි අදත් අපි එකක් ගේන්න යන්නේ මොකද කුජා ගේන්න යන්නේ ගිහිල්ලා බලමු ගිහිල්ලා බලමු නෑ නෑ නවත් දීලා නින්ජා අපි ඒක නමත් දාලා තියෙන්නේ නම් මොකද දනවද කොමලි කොමලි කියලා කියමු අපි මේ අපි අපි කවදාවත් වෙනසක් කරපු කට්ටිය. ඉතින් අද දවසේදීත් අපි වෙනසක් තමයි කරන්න යන්නේ නේද බා? අපි ඒක මගේ කටින් පිට වෙච්ච වචනයක් නෙමෙයි කුෂාන්ගේ කටින් පිට වෙච්ච වචනයක්. ලංකාවේ ලොකු වෙනසක් වෙන්න යන්නේ කියලා මීට මාස 4කට පාවකට කලින් කුෂා කිව්වේ. අපි පොඩි කාලයකින් අපි වෙනසක් කරලා තියෙනවා නේද බා? ඉස්සරහ අපි යන් කුෂාන් ආවා. එතරම් බොහොම ස්තුතියි. කුෂාන් ලොරියක් අරගෙන තමයි ආවේ. කොමලි ඉන්නවා මග බලාගෙන එනකන් අපි ඉතින් දැන් ගිහලා කොමලීව ගේන්න තමයි තියෙන්නේ නේද බා? අනිවාර්යයෙන්. තව පොඩි වෙලාවකින් අපි බලමු කවසාගේ Ninja ZX10 R එක. තවත් තීනයක් අපේ හැබෑ වෙනවා නේද බා? කොමලී මග බලාගෙන ඉන්නවා කොමල පපා අපි එනකන්. මේකට දැම මේ කට්ටිය බණි අපි නමක් දැම්ම කියලා. අපි එහෙම තමයි. අපි හැමදාම නම දානවා. අපි යන් ගිහලා බලමු බයික් එක කොයිද කියලා. පාර කියලා මේකේ නමද දාන්න. හොරියන. කොමලීව හැබෑ වෙන දවසේ අනිවාර්යයෙන්ම කළුතර පිම්බිමට තමයි ආවේ කළුතර කියන්නේ හරිම පුණ්‍යවන්ත භූමියක්. ඉතින් අද දවසේදී අමතක කරන්න බෑ කළුතර බෝධියට සහ කළුතර චෛත්‍යයට පඳුරක් දාලා යන්නේ. ඉතින් ඒ හින්දා තමයි අපි අද දවසේදී නතර කරා කළුතර පන්සල ඉස්සරහින්ම පොඩි පඳුරක් දාලා ආශිර්වාදයක් අරගෙන මේ යන්න. ඕගොල්ලොත් මගෙත් එක්ක එකතු වෙන්න පඳුරක් දාලා අපි යන් කොමලීව බලන්න.
තව පුංචි වෙලාවයි අපේ කොමලීව බලන්න යන්න වෙන්නේ කොමලීව අරගෙන ආපු කට්ටියත් ඉන්නවා මට කොමලීව අද දවසේදී බාර දෙන අය එකතු වෙලා ඉන්නවා ඉතින් කළුතර සුප්‍රී කොල්ල සෙට් එක මතක ඇති කලින් මම වීඩියෝ එකක් කරා ඒගොල්ලෝ ගැන ඉතින් ඒගොල්ලන්ගෙන්ම තමයි අද දවසේදී කොමලීව මගේ අතට හම්බ වුනේ පොඩි වෙලාවක් මගෙත් එක්ක ඉන්න තව වැඩි වෙලාවක් යන්නේ නැහැ තව පුංචි වෙලාවකින් අපි බලමු අපේ කොමලීව right ඉතින් ෂාන් අයියා අපිත් එක්ක මේ වෙලාව එකතු වෙන්නේ නැහැ ෂාන් අයියට වැඩ තිබ්බ හින්දා ෂාන් අයියා බයිසිකලේ සනුජ මල්ලිලා ගෙදර නතර කරලා තිනවා ඉතින් දැන් සනුජ මල්ලිලා ගේ ගාවට අපි ආවා කොමලීව බලන්න ඉතින් බලමු කුෂාන් ඉන්නවා පිටිපස්සේ ලොරියෙන් ඇවිල්ලා කුෂාන් එක්කත් අපි ඩබල් වීලක් එහෙම ගාලා කුෂාන් ලව්වා වීලක් එහෙම ගස්සලා ගන්න ඕනේ කොමලීගේ වැඩ අල්ලලා බලන්න ඕනේ ඉතින් යන් ගිහිල්ලා අපි ඔයගලන්ට දැන් පෙන්නන්නම් අපි කවටද මේ කොමලී කිව්වේ කියලා කවුද මේ කොමලී කියලා අපි දැන් බලමු කුෂාන් උදෙන් ආවා මේ කොමලීගේ වැඩ අල්ලන්න කොමලීත් එක වීලක් ගාලා බලමු කියලා හරි හරි අයියා साइड की पीवा मैं तो नजर कर दी नहीं 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 आई नो कोमली नो कोमली नो कोमली हंसिक मैं सानुजा वाली लगे इस तरह ही निंजा नहीं था වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. Thank you minute bicycle ගෙනාවට. ටික කෙටි වෙලාවකින් සමුජ. එහෙනම් ඒ ලංජ මම යනවා. මේ වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. අපි හැමදාමත් වෙනස් දෙයක් කරා වෙනස් දෙයක් පෙන්නවා. දැන් මේ වෙලාව අපි බලමු කවුද මේ කොමලි කියන්නේ කියලා. නමත් දැම්ම කොමලි කියලා. ඔව්. එබැයි ආරකට කොහෙනි කියනවා නම් BM එකට මාය කියනවා නම් මෙයාට නමත් දැම්මේ නැත්නම් ඉතින් හරි නැහැ. හොඳයි. बटन गाने शाण बैस मल्ल अत्र बैसी मतकरी बैक बलंगीन हेमो मेवला उद्योग बल आसा मेती मेन
මගේ කලෙක්ෂන් එකේ අලුත්ම එඩිෂන් එක ලංකාවේ මේ වෙනකොට ජනප්‍රියම බයික් එක කුවේනි ඒක ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ කුවේනි කළු පාටයි රතු හත්තකාරී රතු පාටයි නිල් දෙවගෙන නිල් පාටයි මායා සුදුයි නිලුයි රතුයි දැන් කොමලි කොළ පාටයි බයිසිකල් පාට පාටින් මගේ කලෙක්ෂන් එකේ දවසින් දවස වැඩි වෙනවා තවත් පුංචි බයික්ස් ප්‍රමාණයක් විතරයි අඩුව තියෙන්නේ මගේ කලෙක්ෂන් එකට එන්න වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ අපි පොඩක් මේක බලමු මීට කලින් මේ බයිසිකලේ මම පැද්දා අද මගේ වෙලා කොමලීව පදින්න තමයි මේ සූදානම් වෙන්නේ මට මාරු සන්තෝෂයි එක දෙයක් කියන්න ඕනේ මේ වෙනකොට කුවේනි සහ මායා ඉද්දි තමයි මේ බයිසිකලේ ගේන්නේ මොකද කියන්නේ ස්ටාර්ට් කරමු නේද බලන්න स्तुतिवंत मेन मे मनुष्य कैमरा पीटिपे स्तुति मेन मे ඉන්න මොන කෙනෙක් මේ වීඩියෝ එකේ රාෂ්මී රෂ් අපි කලින් කිව්වා වගේම නළුවා ඇත්තටම සුපර් බයික් කිසිම එකක් මේ වෙනකන් මෙයාව අරගෙන මම අරගෙන අවිලා නැහැ CBR එක පාවයි මගේ පළවෙනිම සුපර් බයික් එක ඒක හොයලා දුන්නේත් මෙයා R6 එක හොයලා දුන්නේත් මෙයා R1 එක ගන්න කියලා පුෂ් කරෙත් මෙයා BMW එක ගමු කියලා කිව්වෙත් මෙයා ඉස්සරහට ගේන්න ඉන්නේ යාත් කොමලීව ගමු කියලා කිව්වෙත් මෙයා ඒ කියන්නේ 10R එක ගමු කිව්වෙත් මෙයා ඉස්සරහට ගේන්න ඉන්නේ වටත් හේතුව මෙන්න මෙයාව තමයි මගේ හොඳම යාළුවා. ඉතින් ඇත්තරම බයිසිකල් පදින්න අරගෙන මේ තමයි අපේ යාළුවකම. ඇත්තරම මම බයිසිකල් පදින්න අරගෙන එහෙනම් ගිහින්ෙන්නම් මේ වීඩියෝ එක කැමති වුණා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න ඕගලන්ගේ තෝට් එක කොහොමද කියලා. ඉම්පෝටන්ට්ම දේ ලංකන් බෝ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් හොඳ හොඳ දේවල් එළි වෙන ජාමිට කියලා කතාවක් තියෙනවානේ. අන්න ඒ විදිහට තමයි මේ විදිහටම අපි මෙතනින් නතර වෙන්නේ නැහැ. බයිසිකල් ගේන එක නතර කරන්නේත් නැහැ. දැනට කලෙක්ෂන් එකට බයිසිකල් හතරක් ගෙනලා තියෙන්නේ මේ පස්වෙනි එක. ඒ වගේම තමයි තවත් ඉස්සරහට මේ වගේම මගේ කලෙක්ෂන් එක මම ඉස්සරහට ගෙනියනවා. එහෙනම් වැඩි වෙලාවක් ගන්නේ නැහැ. ඔයාලා හැමෝටම ජය වේවා.